ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක තුන්වන එක්දින තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. මේ තරගය පැවතුනේ බංග්ලාදේශයේ චිටගොන් ක්‍රීඩාංගණයේදීමයි. පැරණි වාර්තා දෙස බැලීමේදී මේ ක්‍රීඩාංගණය දෙවැනියට පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට වාසිදායක වෙනවා. පැරණි වාර්තා එසේ වුණත් තරගයේ කාසිය වාසිය දිනාගත් ලංකාවේ නායකයා නම් තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි. කුසල් මෙන්ඩිස් මෙවැනි ගොන් තීරණගත් පළමු අවස්ථාවද මෙය නොවේයි. ඒ වගේම අද තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකින් 11 දෙනා ගැන බැලීමේදී ඒ සම්බන්ධව කිසිදු අදහසක් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ තේරීම් කමිටු ගව රැළට තිබූ බවක් නම් පෙනෙන්නට තිබුණ නැහැ. දිගින් දිගටම අසාර්ථක වුණු ක්‍රීඩාව ගැන දශමයක්වත් අවධානයෙන් නොසිටින අවිස්ක වැනි උන් කණ්ඩායමේ සිටිද්දී කමිදු මෙන්ඩිස්ට වගේම චාමික කරුණාරත්නට අදත් බංකුවේම ඉන්නට වුණා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ අවිස්ක පෙනාන්දු ආවටත් වඩා වේගයෙන් පිටියෙන් ඉවත් වුණේ අවිස්ක පෙනාන්දුගේ ඇස් පෙනීමේ දුර්වලතාවය නිසායි. කෙසේ හෝ මුලින් පන්දු යවන ක්‍රීඩකයන්ට තනතිල්ල ලැබෙන වාසිය ඉතා හොඳින් පාවිච්චි කළ බංග්ලාදේශ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 235ක් ලෙස දැක්වෙද්දී ජනිත් ලියනගේ පමණක් අගනා සතකයක් වාර්තා කළා. ලකුණු 236ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම අසීරු වුණ නැහැ. පන්දු යැවීමේදී ලහිරු කුමාර පමණක් සාර්ථක වූ අතර අනෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශ පිතිකරුවන් රිසිසේ පහර දුන්නා. ඒ අනුව තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ටයිම් අවුට් කර දැමුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි පරාජයට තේරිම් කමුටුවේ බූරු තේරිම් වගේම කුසල් මෙන්ඩිස්ගේ ගොන් තීරණද තදින්ම බලපෑවා.